මේ ආණ්ඩුවේ ඉන්න හොරට විභාග ලියපු එවුන්ට ස්කූල් ඩ්‍රොපර්ස් ලට හයක් හතරක් හරියට පන්තියක ඉඳලා ඉගෙන ගත්තේ නැති උන්ට අධ්‍යාපනයේ කාලකන්ණි වැඩක් වෙලා තියෙනවා අධ්‍යාපනයේ කාලකන්ණි වැඩක් බවට පත් වෙලා තියෙනවා දැන් ඔය මේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තෝරලා පත් කළා එවලා තියෙන එවුන් එකෙකුට එකෙක් දෙවනි නෑ එකෙකුට එකෙක් දෙවනි නෑ මහනුවර දිස්ත්‍රික්කයෙන් තෝරලා පත් කළා එවලා තියෙන එවුන් දැන් අපි දවස් දෙක තුනකට කලින් දැක්ක එකෙක් කියනවා ඇවිල්ලා එකෙක් එක ගුරුවරයෙක් ඉතිහාම ඇති ඔක්කොම උගන්වන්නේ දැන් ඊයේ පෙරේද අපි දකිනවා තව එකෙක් කියනවා ගුරුවරු කියන්නේ මේ කාල කන්නි ටිකක් කියලා එහෙනම් මහනුවර දිස්ත්‍රික්කෙන් එවලා තියෙන එවුන් එකාට එකෙක් දෙවනි නෑ දැන් අපි කියන්නේ අර ට්‍රිනිටි කොලෙජ් එකට අපි කියන්නේ හරිනම් දිලුම් අමුණුගම ස්කූල් ඩ්‍රොපර් කෙනෙක් විදියට නම් කරන්න දිලුම් අමුණුගම ස්කූල් ඩ්‍රොපර් කෙනෙක් විදියට හරිනම් ට්‍රිනිටි එකෙන් නම් කරන්න නැත්තම් ස්කෝල් එක ටයිම් ටේබල් එකකට අනුව වැඩ කරපු එකෙක් හිටියනම් පන්තියක ඉඳගෙන ගුරුවරයෙක්ගෙන් අධ්‍යාපනයක් ලැබපු එකෙක් හිටියනම් කියනවද එකෙක් හිටියාම ඇති ඔක්කොම උගන්වන්න කියලා يعني මේක ටයිම් ටේග ටයිම් ටේබල් එකක් දැකලවත් නැති කෙනෙක් ඉස්කෝලේ පන්තියේ ටයිම් ටේබල් එකක් දැකලා නැති එකෙක් තමයි ඇවිල්ලා කියන්නේ ගුරුවරයෙක් එක ගුරුවරයෙක් හිටියාම ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන්නේ ගීලා තියෙන තරම ඉස්කෝලේ ඒ නිසා තමයි හරිනම් ට්‍රිනිටි කොලෙජ් එක මේක ස්කූල් ඩ්‍රොපර් කෙනෙක් කියලා නම් කරන්න ඕනේ අනේක අපි කියන්න තියෙන්නේ මේ කලින් දවසේ රෑ හතර ගාතෙන් කොහරි ක්ලබ් ගන්න ගිහිල්ලා බීලා බීලා ඇවිල්ලා අද උදේයි අද හවසයි ඒ වෙරි මතෙන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ පව් ගිය දවසේ රෑ ක්ලබ් ගන්න ගිහිල්ලා මේකගේ මූණ දැක්කහම කියන්න පුළුවන්. පව් ගිය දවසේ රෑ ක්ලබ් ගන්න ගිහිල්ලා ගිහිල්ලා ඇවිල්ලා ඊට පව්වදා උදේයි හවසයි ඒ වෙරි මතෙන් තමයි මේවා කියන්නේ. ඒ වෙරි මතෙන් තමයි මේවා කියන්නේ. එහෙම නැත්තම් සිහි කල්පනාවක් තියෙන කෙකුට කියන්න බෑ මේ එක ගුරුවරයෙක් හිටියාම මේවා ඔක්කොම උගන්වන්න පුළුවන් කියලා. ඒකට නොදෙවෙනි නැහැ. මෙයා කොයිට නොදෙවෙනි නැහැ මේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක. අත්‍තරම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් මීට වඩා භාෂාව හසුරවන්න පුළුවන් ශික්ෂණයක් තියෙනවා. එහෙම එකෙක්වත් නැහැනේ මේ ආණ්ඩුවට. වචන හරියට භාවිතා කරන්න පුළුවන් භාෂාව හසුරවන්න පුළුවන් ශික්ෂණයක් තියෙන එකෙක් මේ ආණ්ඩුවේ මේ පොහොට්ටුවට හොයාගන්න බැරි බව තමයි ඔය ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයාගේ වචන හැසිරීමෙන් පෙන්වන්න තියෙන්නේ. කාලකන්ණි කියන එකෙන්. දැන් හිතලා බලන්න මේ උන්ද තමයි අර පහුගිය කාලෙක ඔයදෝ රටක හොරකොටු පනින්න ගිහිල්ලා දොර කියලා හිතාගෙන ජනෙල්ලෙන් පැනලා තට්ටු ගානකින් බිමට ඇදගෙන වැටිලා කකුල් කඩාගෙන අන්තිමේදී මේ රටේ ජනතාවගේ ජනාධිපතිගේ ජනාධිපති මේ අරමුදලේ ලක්ෂ 20ක් 30ක් වියදම් කරලා කකුල් හදාගත්තේ මේ දොරයි ජනේලේ හොයාගන්න බැරුව කරණම් ගහපු එක සූර් වෙලා කරණම් ගහපු මිනිහා ඊට පස්සේ අපි දන්නවනේ මොකද්ද මේ අර මොකද්ද අපි කියන්නේ අප්පගේ වැඩේ වුණා තාත්තා කරපු දේ පුතානේ කරුවා නම් නොට්ටිගේ පුතා කියනවනේ එහෙම මිනිහා ඊට පස්සේ පුතා මොකද කළේ මෙරි මරගාතේ අර ආසියන්තරාවේ දොර අරින්න ගියා අන්තිමේ මේ ගුවණෙන් යන ආසියන්තරාවේ දොර අරින්න ගියා ඉතින් බලන්නකෝ තාත්තලා පුතාලගේ අධ්‍යාපනයේ තරම ඉතින් එහෙම වුන් මේක කාලකන්ණි කියලා කියන්නේ නැතුව වෙන මොකක් කියන්නේ breaking.lk